ප්‍රයෝජන ටික බැලුවා නේද අපිට තියෙන ප්‍රයෝජන සතු දෙතුන් දෙනෙක් ගැන අපි සොයලා බලලා විස්තර ලිව්වා නේද ඊට පස්සේ එයාගෙන් අපට ලැබෙන ප්‍රයෝජන ලිව්වා ඉතින් ඔය ටික දිහා බැලුවට පස්සේ අපිට තේරෙනවා මිනිස්සු වගේම සතුන් ඉතාම වැදගත් මේ පරිසරයට නේද සතු නැත්නම් අපිටත් පැවැත්මක් නැතුව යනවා ඒ කියන්නේ මිනිස්සුත් ජීවත් වෙන්න බෑ සතුන් නැත්නම් නේ ඒ මොකද AI ගෙන් ලැබෙන ප්‍රයෝජන ගොඩාක් වැදගත් ඒ වගේම ඉතා විශාලයි නේ සමහර සතු නැත්නම් අපිට සමහරලාට කෑම බීම පවා නැති වෙනවා මේ දැන් මිනිමැස්සා කමනලයා වගේ සතුන් නැති වුණොත් දස්වල ගෙඩි හැදෙන එකක් නැහැ නේ ඒ වගේ ඉතා වැදගත් ප්‍රයෝජන තියෙනවා ඒක නිසා පුතේ සතුන් ආරක්ෂා කිරීම අපේ වගකීම මේ අපේ වගකීමක් තමයි පරිසරයේ සිටින සතුන් ආරක්ෂා කර ගැනීම හොඳයි අද තියෙන්නේ මේ සතුන්ගේ සුවිශේෂී දක්ෂතා ගැන පාඩම සතුන්ගේ සුවිශේෂී දක්ෂතා මොනවද කියලා සොයා බලන්නේ තේරුණාද හරි එහෙනම් අපි මාතෘකාවද ලියා ගනිමු දිනේ ලියුවද අපි ලියමු සතුන්ගේ හැකියාව සතුන්ගේ හැකියාවන් සතුන්ගේ හැකියා මිනිස්සු අපිටත් තියෙන නේද හැකියාව විවිධ නේද ඔව් අපිට තමයි ගොඩක්ම හැකියාව තියෙන්නේ හැබැයි සතුන්ටත් තියෙනවා විශේෂී හැකියාව ටිකක් තියෙනවා හරි මුලින්ම පින්තූර ටික බලමු නේද මාතෘකාවේ ඉවරයි පින්තූර බලලා පස්සේ අපි ලියන වැඩේ කරමු නේද හරි එහෙනම් ඔන්න සර් පින්තූරේ පෙන්වන්න හදන්නේ මේ කවුද ඉන්නේ ගිරවනේ ගිරවා ඔව් ගිරවා ගිරවගේ තියෙන හැකියාව තමයි අනිත් කිසිම සතෙකුට නොමැති හැකියාවක් එයාගේ මේ හොටය තියෙනව නේද පේනව නේද ඔයාලට මේ හොටය පිහියක් වගේ පුතේ පිහියක් වගේ නේද පළතුරු කපලා කන්න පුළුවන් එයාගේ හැකියාවක් තමයි මේ පළතුරු එහෙම හොඳට මේ කපාගෙන කෑමේ හැකියාව. ඔව් මේ තියෙන අඹ එහෙම කන්නේ මෙහෙමනේ. නේද? ඔන්න ගිරවට තියෙන හැකියාව ඒක තමයි. ගිරවාගේ සුවිශේෂී හැකියාව ධාන්‍ය වර්ග පළතුරු වර්ග විතරක් නෙමෙයි ඇට වර්ගත් කනවනේ යා. ඒවා ඇටස ඒවා කෑමේ හැකියාවනේ. ඒවා කපාගෙන කෑමේ හැකියාව. හොඳයි. මේ ඉන්නේ තව කුරුල්ලෙක්. පොට්ටෝරුවා. පොට්ටෝරුවාට තියෙන සුවිශේෂී හැකියාව තමයි මේ පේන්නේ. පේන්නේ. ලසංගා පේනවද? උස. ආ. ඔව්. එන අහගෙන ඉන්න එමීට ඒකට පේනේවි.
කොට්ටෝරුවට තියෙන විශේෂ හැකියාව තමයි මොකක්ද මේ ගසක් සිදුරු කිරීමේ හැකියාව තියෙන යාගේ පොටේ මේ මේ ගසේ කඳ දිරපු කඳ සිදුරු කරන්න පුළුවන් මොකටද යා සිදුරු කරන්නේ ඒ සමහර වෙලාවට ඒක පණු නැහැදීමට ඔව් පණුව එහෙම ඉන්නවනේ නේද අන්න ඒ වගේ සත්තු හොයාගෙන තමයි සිදුරු කරන්නේ යාගේ පොටේ ගොඩක් ශක්තිමත් අර ගිර වගේ කැපෙන පොටේ කැපෙන සුළුයි මෙයාගේ ශක්තිමත් පොටයක් තියෙන නේද සිදුරක් විඳ ගන්න පුළුවන් බලන්නකෝ ඒ කියන හැකියාව නේද ආ මෙන්න තවත් පක්ෂියෙක් වඩු කුරුල්ලා වඩු කුරුළු කූඩු තමයි තියෙන පුතේ එයාට තියෙන සුවිශේෂී හැකියාව තමයි අලංකාර කූඩු නිර්මාණය තාම සියුම් විදියට අලංකාර විදියට කූඩු නිර්මාණය කරනවා මේ බලන්න කොච්චර ලස්සන කූඩුද නේද ඔව් එයාට වඩු කුරුල්ලා කියන්නේ ඒක නිසා තමයි මෙන්න වඩු කුරුල්ලා ළඟට දැක්කොත් මේ වගේ පොඩි කුරුල්ලෙක් නේ හැබැයි එයාට ඉතාම සුවිශේෂී හැකියාවක් තියෙනවා ඊළඟට තව පක්ෂියෙක් බටිච්චා පුතේ සියුම් කූඩු හදන්න පුළුවන් සියුම් ලෙස කූඩු හදන්න පුළුවන් බටිච්චා මේ ඉන්නේ ඒ වගේ මෙයා මේ පුළුන් කැඳි කැබලිනේ ඒ වගේ පැණි කුරුල්ලටත් එහෙමයි සියුම් ලෙස කූඩු හදන්න පුළුවන් දැක්කත් ඔව් එනම් මේ දැන් ගොන්න ලස්සන කූඩු හදන කුරුල්ල තුන්දෙනෙක් දැන් ඔයාලා දන්නවා නේ වඩු කුරුල්ලා පටිච්චා ඊට පස්සේ පැණි කුරුල්ලා හරි මෙන්න ඉන්නවා සතෙක් මෙයාට තියෙන හැකියාව මොකක්ද ගොරිල්ලා ඔව් ගොරිල්ලා එක තමයි ගොරිල්ලෙක් නන් නෙවෙයි ඔව් එයා වඳුරා වඳුරාට තියෙන හැකියාව තමයි කතැනක සිට තවත් තැනක පැනීම. ඔව් පණින්න පුළුවන් නේද? පණින්න පුළුවන්. ඒක කඩවරු. ඔව්. හරි. ඊළඟට බලමු අපි. නේද? right. ඊළඟට බලමු කවුද කින්නේ කියලා. ඔව් වඳුර වගේම ඊළවටත් පුළුවන් නේ. ආ මේ කවුද? ගෙම්බා. ගෙම්බාගේ පුතේ එයාගේ දිව දිගු කරලා හොදුරු අල්ලන්න පුළුවන්. ඔන්න දැක්කද මේ කුමියෙක් අල්ල ගන්න හැටි එකවරම දිව දිගු කරන්න පුළුවන් යාට එකවරම දිව දිගු කරලා ගොදුරු සත්තු අල්ල ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ගෙම්බා ගෙම්බා විතරක් නෙමෙයි මූණටත් මේ හැකියාව තියෙනවා මූණ ගෙදර පිටියේ ඉන්න මූණ නේද මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියොත් ගොදුරක් අල්ලන්න මිදී දැන් අද රෑටම බලා ගන්න පුළුවන් මේ බලාගෙන සිටියොත් එහෙම මූණ නැට්ටක් බය වෙලා යනවා ඔව් නැට්ටක් කඩලා දාන යනවා හරි ඒ වගේම පුතේ තව එහෙම දිව දිගු කරලා ගොදුරු වලන එක්කෙනෙක් තමයි සර්පයෝ නේද සමහර සර්පයෝ ඉන්නවා ඒ අය දිව දිගු කරලා ගොදුරු වලන්න පුළුවන් එහෙනම් දැන් කාටද ගෙම්බා ඌනා සර්පය ආතලෝගයා හරි කටුස්සා කටුස්සර තියෙන විශේෂ හැකියාව දුඹුරු පාට තැනක සිටියොත් තමන්ගේ ඇඟේ පැහැය වර්ණය දුඹුරු පාට කරගන්න නේ ඊට පස්සේ ඒ සර් කොහමද ඕ එයාට තියෙන විශේෂ හැකියාවක් උදේ ඒක මොකද ඊට පස්සේ කොළ පාට තැනක සිටියු මෙන්න කොළ පාට නේද රතු පාට තැනක හිටියොත් රතු පාට වෙනවා නේද ඒ වගේ එයා පුතේ ඒක කරන්නේ ආරක්ෂාවෙන් මොකද ආරක්ෂාවට තමයි ආයෙම කරන්නේ එතකොට යා වඳුර ගන්න බෑනේ එයාව ගොදුරු කරගන්න එන සත්තු ඉන්නවනේ ඔය සර්පයෝ වගේ අය එයාට අඳුන ගන්න බැරි වෙන තමයි එහෙම කරන්නේ යා බලන්නකෝ අපි නොදන්න හැකියානේ සත්තුන්ට තියෙනවනේ ඉබ්බා
එකා තමන්ගේ ගෙයක් පිට උඩ තියාගෙන යන්නේ. ඔව් ගේ ඇතුළට උඹරටම යනවා නේද? භයානක අවස්ථාවකදී නැත්නම් අයව ගොදුරු කර ගන්නව සැඟ වෙන්න පුළුවන් ඒ කටුව ඇතුලේ සැඟවීම. ඉබ්බ විතරක් නෙමෙයි ගොළු බෙල්ලත් එහෙම. නේද? ගොළු බෙල්ලත් ඒ වගේ කටුව ඇතුලේ සැඟ වෙනවා ඉක්මනටම. තාම ඉක්මනින් සැඟ වෙන්න පුළුවන්. අන්න සතුන්ගේ සුවිශේෂී හැකියාව මේ අපි ආවට ඉන්න. මේ ඔය මම පෙන්නපු සත්තු විතරක් නෙමෙයි. තවත් සත්තුට එවැනි සුවිශේෂී හැකියාවක් තියෙන සත්තු ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් අපි මේ හැකියාවන් අඳුර ගන්න ඕනේ. ඒ සතුන් හොඳට නිරීක්ෂණය කළොත් තමයි ඒ සතුන්ගේ හැකියාවන් අපට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? වාඩ පුරුදු වෙන සතුන් දිහා හොඳට බලාගෙන ඉන්න ඈත ඉඳගෙන ඒ වගේ ඒ අයගේ හැකියාවන් දැනගන්න පුළුවන් එතකොට. දැන් ඔය පොතේ තියෙන දේවල් නෙමෙයි තව ගොඩාක් දේවල් තියෙනවා. මොකද කූඹි දික්කත් එහෙමයි. කූඹි වර්ගවලට විවිධ හැකියා තියෙනවා. මොකද දිනියට මේ තමන්ගේ වාසස්ථානයේ ගේ දිවස හදනකොට අර කොළ එකට එකතු කරලා ලස්සන ගයක් හදාගන්න පුළුවන් නේද? කූඹින්ට තමන්ගේ බරටත් වඩා වැඩි කෑම ඔසවාගෙන යන්න පුළුවන් නේද? ඒ වගේ සුවිශේෂී හැකියා තියෙනවා. ඉතින් ඒ අයගෙන් අපිට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි දැන් ලියන්න පටන් ගන්න මේ විදිහට. කොහොමද ලියන්නේ අපි? එක එක කෙනා අරගෙන ලියමු. ආ නැත්තම් සර් පෙන්නන්න. හරි. අපිට වාට බෝඩ් එකේ ලියන්න ඕනේ. ඒක ලියන්න පුළුවන්. හරි. මාතෘකාව යටින් මේක ලියන්න. ආ මම තාඩිය ලොක්තරු දෙන්න. දැන් හරිනේ. හරි. ඔන්න ලියන්න. ටක්ටක් ගාල ලියා ගන්න ඕන. මේ ඔක්කොමද සර්? වැඩිද? වැඩි නෑ. පුළුවන් සර්. ආ පුළුවන් ඒකනේ දැන් පුළුවන්. බලන්න කවුද ඉක්මනටම ලියන්නේ ලක්ෂණ මක්කුරේ ඉක්මනටම ලියන්නේ කවුද කියලා බලන්න. Finish. No. 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 Okay.
මේ සතිය පුතේ ගෙදර වැඩ දැම්මේ නැහැ සර් මොකද සර්ට පොඩා වැඩ ටිකක් වැඩි වුණා මේ සතිය අනිවාර්යෙන් දාන්න අපි ලස්සන ගෙදර වැඩ ටිකක් කරමු හා සර් කොහොමද ඔයාලා වැඩ ටිකක් වැඩි වෙන්නේ නැතිද නේ ඉස්කෝලේ වැඩයි निबंधन पटल फोटो सर्पयोना දීපු දිව යොදා ගන්නමින් ගොදුරු වල්ලාගෙන ඔයාලා තේ විදිහම ලියන්නේ වරහණක් තියෙන්නේ ඒක දාලා ලියන්න ඒකර ලේසීටි සර ඔක්කොම ලියන්න ඔක්කොම ලියුවේ නැද්ද මං ඉන්නේ සර් පැණි කුරුල්ලා තව ටිකයි තියෙන්නේ පන්ති වේලාවටවත් කෑ ගහන්න නැතුව ඉන්න ගෙදර හදිස්සියෙන් හරි මයික් එක ඔන් වුණොත් නේද? තමන්ගේ ගෙදර කෑ ගහන ඒවා හැමෝටම ඇහෙනවනේ ලැජ්ජ නැද්ද? ම
මං කරන්න පුතේ මේවට පින්තූරක් සොයාගන්න මම අර තියෙන පින්තූර ටිකත් මට එවන්න පුළුවන් ඒ ටිකත් එවන්න කැමති නම් ඒ ටික අරගෙන ගන්න පුළුවන් හැබැයි ඒ ටික නම් මට අදම එවන්න පුළුවන් හොඳේ දැන්ම මම දාන්නම් ඒ දැන් පන්ති වුණාම මේ පින්තූර ටික දාන්නම් මම එතකොට ඕනනම් ඒ ටික ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔයාලා පින්තූර සොයා ගන්න කොහොමද සොයා ගන්නේ දැන් අපි ගිරවා නේද සමහර දේවල් තියෙනවා ඔයාලා නොදන්නම දේවල් දැන් ඔය ගොඩ ඔක්කොම පින්තූර ඕනේ නැහැ පුතේ හොඳද කටුස්සාගේ පින්තූරයක් අර නේද වර්ණය වෙනස් කරන්න හැටි මේ ඊට පස්සේ මේ ගොදුරු වල ගන්න හැටි ඔය ගෙම්බා සර්පයා වගේ සත්තු නේද වඩු කුරුළු කූඩුව අන්න ඒ වගේ පින්තූර ඉතාම වැදගත් ඊට පස්සේ බටිච්චගේ කූඩුව නේද ඒව තමයි ගොඩක් වැදගත් මේ විතරක් හොයන අනිත් ඒවා නම් ඉතින් ඕනේ ඉලියලි වරයි සර් හවුද चुट्टा पहांगे දැන් හැකියා ගැන අපි ඉගෙන ගත්තේ නේද? ඉතින් මේ සතුන්ගේ ශරීරයේ අවයව කියන්නේ ඔය හොටය, වලිගය, අතපය නේද? ඇඟ ඊට පස්සේ දැන් අලියාගේ මනම් හොඩවැල මේ ඒ වගේ අවයව සකස් වෙලා තියෙන්නේ ඒ හැකියා කරන්නම තමයි. දැන් ගෙම්බාගේ දිව නේද? දිව එකවරම දිගු කරන්න පුළුවන්. මොකටද? ගොදුරු අල්ලා ගැනීමට. ඉතින් පුතේ ඔය ගොඩක් සත්තුන්ගේ හැකියාව තියෙන්නේ එක්ක කෑම සොයා ගන්න. එහෙම නැත්නම් තමන්ට ආරක්ෂාවෙන්. දැන් කටුසගේ තියෙන හැකියාව ගොදුරු සොයා ගන්න නෙවෙයි නේද? කෑම සොයා ගන්න නෙවෙයි. කෑම සොයා ගන්නත් උපකාරී වෙනවා. ඒ වගේම තමන්ට ආරක්ෂා වෙන්න උපකාරී වෙනවා නේද දැන් සමහර පොඩි කටුස්සා වගේ සත්තු අල්ලගන්නේ චූටි නේද කුමියෝ පොඩි කුමියෝ කියන්නේ පොඩි පොඩි මැස්සෝ වගේ සත්තු ඉතින් දැන් කටුස්සා තමන්ගේ වර්ණය වෙනස් කරගෙන ඉන්නකොට
අර කුමීන්ට ඒව පේන්නේ නැහැ නේද? එයාට අඳුරගන්න බැහැ මේ කටුස්සෙකු කියලා. නේද? එතකොට එයා එයාවට ඉන්නවා නැවතෙනකොට කටුස්ස රක්තාල පැනලා එන්න. අල්ල ගන්න පුළුවන්. එයාටත් පුළුවන් ඔය දිවින් අල්ල ගන්න. හොඳද? හොඳයි. දැන් ඉතින් මේ හැකියා වගේම සතුන්ගෙන් මිනිස්සුන්ට හානිත් සිද්ධ වෙනවා. මේ සතුන්ගෙන් මිනිස්සුන්ට හානිත් සිද්ධ වෙනවා. ඉතින් මොනවද සතුන්ගෙන් මිනිස්සුන්ට සිද්ධ වෙන හානි? ඔන දැන් ටිකක් අහගන්න. හොඳද? අපි හිතමු සමහර සත්තු ඉන්නවා පුතේ රෝග මෝ කරන අය. රෝග මෝ කිරීම කරන්නේ ගොඩක් වෙලාවට සත්තු. දැන් මදුරුවා ගත්තොත් मलेरिया हानिया आहार अपीलोट නේද අපේ කුසියේ තියෙන ආහාර අපිරිසිදු කරලා යන සමහල්ලාවට කාර යනවා වාගේ නේද ඒවා මත ඇවිදලා ඉන්නකම් දරා කරලා යනවා නේද ඒ වගේ කැරපොත්තත් එහෙමයි රැට තමයි ගෙමස්සා දවල් කාලේ එහෙමයි නේ දවල් කාලේ අපේ කුසියේ මේ කෑම මත වහලා අපිට පාචනය වගේ රෝග බෝ වෙන්න ගෙමස්සා තමයි එහෙම කරන්නේ आहार आहार सोयागढ़ මේක ගෙදර වැඩක් විදිහට මම දෙන්නේ. සතුන්ගෙන් අපට සිදුවන හානි. ගෙදර වැඩ වලට එවනවද? ගෙදර වැඩක් තමයි මේ දෙන්නේ. සතුන්ගෙන් අපට සිදුවන अंक दिलिया हानिया बोर्ड
භූතේ පරිසරය ඔය විදියට 10 දක්වා වගුව දික් කරගන්න 10 වෙනකම් මම තුනක් ඇඳලා තියෙනවා උදාහරණයකුත් මම එකක් දීලා තියෙනවා නේද හරි ඉක්මනට ඇදගෙන අපි පින්තූර ටිකක් බලන්න සතුන්ගේ සිදුවන හානි දැක්කේ පින්තූර බලන්න අංකල ඇදගෙන पिंतुरी बाल अनीता मे बाला मिया महामारी रोगे बोकरण वे तपट हाणी करते मेवागे पोत्पा काल दान वेया वही वेया अब या अपट सेवे कुछ करण के ली काल दान वेया वही ने वेया तम මදුරුවා ගොඩාක් රෝග බෝ කරන සතෙක් ලේ බොනවා අපේ ඇඟේ නේද ලේ බොනෝ විතරක් නෙවෙයි රෝගත් බෝ කරන මොයිනේ මදුරුවා තමයි හොඳට ලේ බීලා ඉන්නේ නේ ඒ මදුරුවා හැදෙන විදිය ඒක පස්සේ අපි ඉගෙන ගන්න खावा खावा की ना सता या पोते हम काल दानों आपे खावा मैं काल तीन खावा का आपको पोता तीन में पोतपर ना हानि कर आन देखा दे खावा ओ गावे या नहीं दे आगे अपने हानियां सिद्ध वेनो हमारा आनी ना पुलुवा ने මිනිස්සුන්ට අනිනවා මේ වගේ ගවයෙක් දැක්කොත් දුවන්න එපා නේද මගහැරලා යන්න ආ ගොළු බෙල්ලා අපේ හානි කරනව මොනවටද එළවලු පළතුරුනේ වගාවන්නට හානි गोल बेला मैं कालती है ने और तेरे गोल बेला के भीतर अलिया ते हैं मैं ता अलिया
අපට හානි කරන. වගාවන් වලට හානි කරනවා ලියා. බල්ලා නේද සපා කනවා. ජල බීතිකා රෝගය මේ සපා කාලක කූසත් එහෙමයි අපේ ඇඟ සූරන් පුළුවන්. හරි. හොඳයි දැන් ඇඳගන්න. අංක 10න දාන්න. එනං පරිසරේ පාඩම් පුතේ අපේ ඉතින් අවසන් මේ තව තියෙන සින්දු ටිකක් කවි ටිකක් තියෙනවා එතන ඉතින් මම එවන්න විනාඩි 3කින් ඔයාලා වතුරේම බීලා ඉන්න විනාඩි 3කින් අපි ගණිතේ පාඩම් පටන් ගන්න හොඳේ හරියට විනාඩි 3කින් එන්න එන ආයිමත් හොඳයි